සැමදා සමහන් සැමදා සුවෙන් කොත්මලේ සිට බියගම දක්වා සම්ප්‍රේෂණය වන මාර්ගය ඇති වූ බිඳවැටීමක් හේතුවෙන් දෙවෙනිපුර හදිසි විදුලිය බිඳවැටීමක් සිදු වුණේ ඊයේ පස්වරු 5:10ටයි. ඒ අනුව පද්ධතිය සිදුවන අසමතුලිතතාවය සමග ආරක්ෂක හේතුන් මත බලාගාරය ආරක්ෂා කර ගැනීම සඳහා නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනයන්ත්‍රයේද ස්වයංක්‍රීයව අක්‍රිය වී තිබුණා. මෙහෙතුවෙන් දිවෙනපුර විදුලි සැපයුම බිඳවැටීමත් සමග ජනතාවගේ දෛනික කටයුතුවලට මෙන්ම ව්‍යාපාරිකයන්ටද එල්ලුවේ දැඩි බලපෑමක්. තියෙන පාඩු වල හැටියට මේ පාඩුවත් ඉතින් ඒකටම දාලා ඉවරලා හිතාදා ගන්න තමයි තියෙන්නේ. මොනවදදී මත් ඉතින් අමෝන්නේ කඩේ වේලා සිටින් වහලා අපි ගියා යන්නේ. අපි ඔය අසරණ වෙච්ච එක විතරයි ගුණේ අපිට බිස්නස් එකක් කරගන්නත් දරුව ගියා. අනුතුරුව අධිර කිහිපයක් ඇටතේ විදුලි සැපයුම ක්‍රමානුකූලව යථාතත්ත්වයටපත් කිරීමට විදුලි බල මණ්ඩලය පියවර ගත්තා. ඒ අනුව ඊයේ රාත්‍රී 11 පමණ වන විට දිවෙනපුර විදුලි සැපයුම යථාතත්ත්වයටපත් කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට හැකි වුණේ පැය 6කට ආසන්න කාලයකට අනුතුරුවයි. එමෙන්ම නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනනයන්ත්‍රයේ ඊයේ අක්‍රිය වීම නිසා අලුත් වැඩියාවෙන් පසු පෙරසූදානම් තත්ත්වයේ තිබූ එහි තුන්වැනි ජනනයන්ත්‍රයේ ක්‍රියාත්මක කිරීම ඊයේ රාත්‍රී සිදු කෙරෙන අතර එය අද ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි. විදුලි සැපයුම විසන්ධි වීම හේතුවෙන් ජල සැපයුමටද ඊයේ පස්වරුවේ බාධා එල්ල වූ අතර පැය කිහිපයක් තුළ ඒ යථාතත්ත්වයට පත් කිරීමට හැකි වූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළා. 2016 මාර්තු මාසයේ පළමු වරට මෙවැනි විදුලි බිඳවැටීමක් සිදු වූ අතර 2020 අගෝස්තු 17 වෙනිදා කෙරවලපිටියේ සම්ප්‍රේෂණ පද්ධතිය සිදු වූ විදුලි බිඳවැටීමක් හේතුවෙන් පැය 6කට අධික කාලයක් විදුලි සැපයුම තාවකාලිකව විසන්ධි වුණා. ඊට අමතරව 2021 දෙසැම්බර් 3 වෙනිදාද කොත්මලේ සහ බියගම විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විදුලි සැපයුම බිඳවැටුණා. මෙම සෑම අවස්ථාවකදීම යලිත් මෙවැනි විදුලිය බිඳවැටීම් සිදු නොවීම සඳහා ගතියුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. නමුත් දිවයිනපුර ඊයේ විදුලි සැපයුම බිඳවැටීමට හේතුව කොත්මලේ සිට බියගම දක්වා සම්ප්‍රේෂණය වන මාර්ගයේ කොත්මලේ දෙසට වන්නට සිදු වූ අකුණු සැරවැදීමක් බව දැනට පවතින දත්ත අනුව අනාවරණය වී ඇතැයි විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා අද ප්‍රකාශ කළා. බියගම කොත්මලේ සම්ප්‍රේෂණ මාර්ගයට විදුලි සැරවැදීමක් එක්ක මෙම සිද්ධිය සිදු වුණා කියන දේ තමයි අපිට වාර්තා වෙන්නේ. ඒ වගේම මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු වෙනවා. අපි හිතනවා විදුලි මණ්ඩලය අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් නිසි කටයුතු කරගෙන යනවා. මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක්. ඊයේ පාර්ලිමේන්තුවට මේ විදුලි බල මණ්ඩලය පෞද්ගලික කිරීම සම්බන්ධයෙන් පනත් වගයක් ගෙනල්ලා තිබ්බා. මෙන්න මේ ප්‍රණතට විරෝධය දක්වන්න වෘත්තීය සමිති මාපියාව ඉංජිනේරු මාපියා විසින් මේ කඩාකප්පල්කාරී සිද්ධිය කරයි කියන එක. ඒ නිසා අපි ජනාධිපතිවරයාට කියනවා වහාම මේක සොයන්න ඕනේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.